්‍රක්ෆස්ට දින අද මගේ ආටිස්කගේ ඉස්සරහ මම ඉන්න මං යනගමන් කතා කරන්නම්. අපිට සාමාන්‍යෙන් ආටිස් කෙනෙක්ට ජනතාව අතරට යනකොට පොඩි අයගේ ඇතුකට තරුණ අයගේ මහළු අයගේ මේ තුංගොල් අතරටම යන්න අමාරුවෙන. හැබැයි මේ මං අද කතා කරන ආටිස් ගොඩාක් විශේෂ කෙනෙක්, හිටපු ජනාධිපතිවරෙක්. මයි ගෝඩ්, මං අද බ්‍රෙක්ෆස්ට් වෙන ප්‍රෝග්‍රම් එක කරන්න හිටපු ජනාධිපතිවරයෙක් එක්ක ඕගලන් බලන්න හිටපු ජනාධිපතිවරයෙක් දවස ගත වෙන්නේ කොහොමද කියලා. මේ කෙනා ඒ රට අපේ රට වෙනස් කරන්න ගොඩාක් උත්සාහ කරා, ගොඩාක් දේවල් රටට කරන්න උත්සාහ කරා. හැබැයි බැරි වුණා, මොකද එයා ජනාධිපති වුණේ වැඩබැරි ටාසන් ෆිල්ම් එකේ නිසා. අපි ගිහිල්ල බලමු කවුද මේ කියලා. තාමත් ක්‍රිස්මස් වගේ. කවුද? වොයිස් එකේ මඳුර ගන්න පුළන්නේ කවුද කියලා. අයියේ මම. කවුද? මම. හලෝ, මං කරන එකම ජොබ් එක නේද තමයි. මාව දුංගහල එලවන්න හදන්න. හලෝ අයියේ, උද පාදර මා මං එනවා කියලා දැනගන්නේ දුම් ගහන් ගත්තේ. හරි, කොහොමද? හොඳයි. ්‍රපතික දර්ශන වගේ අපි මේ පොඩි ඇක්ටකක් කරනවාගේ කරන්න ප්‍රෝග්‍රම්ම අය ලස්සනලා තංකොල්ල පෙන්දන්ට එක පෙන්දට වයිස්න්නේ නෑනෑ මට සෑගම් පෙච්චක් හරි කොන්න යම් බල ඒ මතකත් නැග න ගොඩක් කම්බෙනවන ඒ ලස්සනයි නමටී නකයි මගේ නම තිවුන්න ඇතිවුන්න නිසා මඟට ඉල්ලගන්න බලුම්. ඉතිගේ කොහොමද මේ දස්ත මනාව වෙන්න මේටිකනම් ඇත්තටම මම මේටික පහුගෙනසර නත්තා තිබලා නව තාමත් නත්තල් තියෙන ක්‍රිස්මස් ්‍රේක තියෙන ඒගෙන් කොම ජනවාරි දහයතුනම් අපේ ගෙත නත්ත නෑදෑය ඔක්කොම එනවා එය නත්තල් සෝභාවය පවත්ත කරන නොනිදතම එක එහෙම තියන්නේ. ඉ ඒ කරගනවා ඉට අමතරුව චිත්‍රපටි කීපක ලඟපාන්න මම ගිවිසුම අසං කල තියෙනවා. ඉතින් ඒ වගේ වැඩකටු තමයි මේ ටිකේ කරගෙන යන්නේ. මං අහන්නේ අයිය ජනාධිපති වුණොත් අද මේ රටේ මොනවද කරන්නේ? ජනාධිපතිවරයෙක් වශයෙන් කරන්න ඕන හැමදේම කරනවා. නිකමට අයිය මොනවද කරන්නේ? නිකමට මොකුත් කරන්නේ නැහැ. මේ අයිය ගිටාර් ප්ලේ කරනවද? මම සින්දු කියන්න ආසයි. මං දන්නවා මං දන්නවා. අයිය කැසට් එකකුත් කරානේ. ඊට පස්සේ ඒක තමයි එදවස්වල අනි තොක්කොම සිංගස්ලගේ අතරින් වැඩියෙන්ම විකනිච්ෂ කැසට් එක බවටත් පත්වන දන්නවන හේත්තු අපි කියවනේ ඒ ඇත් වතුම් ගාතර ඔය දන්නේ ද මම කියන ඒ කාල හිටියම පොඩි පාල පොඩ්ඩක් පෙවට මටි හිටියන එතකොට මේ ඒක වුණේ මේකයි දැන් ගාදන සිින්දු කියන්න මම උනන්දු කෙරවා සිින්දුවක් කියවන්න කියලා ඒකාරිදිම කැසට් අපි කරන්නකොට මිටකල මේ කියලාද නොයා කිය පිසේ මතක් කරන්න. ඉතින් කැසට් එකකට මම සින්දු හතරක් කෙරුවා. හතර කල්ලවරලා මාකට් එකට දැම්ම ඇගොල්ලු. මං ඉතින් හරි බයි මං දක්ෂගායක නෙමේ ඉන්න. නමුත් මහිතනවා ඒ වකවානුවේ සියලුම ගායක ගායකන් ලංකායිට ජනප්‍රිය ගායක සියලු දෙනාට මොඩ මගේ කැසට් එක විකිරන්න ගත්තා. පුතුම නම් මටත් අදාගන්න වැරෝ කිය අයිට පස්සේ ඉතින් පොඩි සමීක්ෂණයක් පැත් ඇයි මෙහම ඕනේ ටෙන්සන් කොරජ පලවෙනි පාල ලතා ඇන්ජලෙන් ගුණතිරක මිල්ටන් මල්ලවරච නිහාල් ලැන්සන් මේ ඔක්කොම මවිත වෙන්න ද මටත් ගැන් කියනකොට අදාගන්න බෑ. පස්සේ විකිරන්න ගත පස සමීක්ෂණය පැත්වා පවත්තනකොට සමීක්ෂණ වාර්තාවය ආග මෙමයි ඒ කාලයි මම කියපු ගායක ගායකාවන්ගේ ගීත ඉතාම ජනප්‍රියයි. දේවත්ෙන් තමයි ගෙවල්ලේ කැසට් සුරක්ෂිතව තියාගන්න. ඒයට ලොකු ප්‍රශ්නයක් කලාදම මේ වැඩ පොළොල්ලට කන්තෝරෝල්ට ගියාම මේ ගෙවල්ල පොඩිලම අර කැසට් ඇදල අර ඇදල අර කඩල සෙල්ලම් කරනවා. ඉති මේවා ආරක්ෂා කරගන්න හොඳම දේ තමයි කියලා තමයි මගේ කැසට් එක රන්තියෙන විකුණුනා. විකුණේ ළමයිට සෙල්ලම් කරන කිසන් ගෝලාරින්න වැල්වල් ගැට ගහන්න ඒ වගේ දේවල්ලට. ඉති ඒක මේ වාර්තාව ඒ කතාව නරක තියෙනවා. ඊළඟට මම එකක් කරන්න ඉන්නවා සින්දු මුකුත් නැතුව නිකම්ම දානවා සෙල්ලම් කරන්න සඳහා පන්දු. අර රෙකෝඩ් කරන්න සල්ලි යන්නේ නැහැ.
good. මේ කාලේ අනිවාර්යයි ඒක මමත් ගන්නවා. හොඳයි. ඒත් රයිට් මේක ප්ලේ කරන්න බෑ. ඒක පොඩ්ඩක් දැන් මෙහෙම දෙයක් දැන් පුළුවන් කියන්නේ මම ඇත්ත වශයෙන්ම ඉගෙන ගන්නවා. මේ මම ගීත කියන්නේ මං ඉස්සර ඉඳලා මට හරි ආසයි. ගීත කියන්න හරි ලොකු ආසාවක් තිබුණා. නමුත් කියන්න මං ওই හැබැයි මම නාට්‍ය වල නෘත්‍ය ගීත ඉදන් ගායනා කළා මගේ නාට්‍ය වල. නමුත් ගායකෙක් වශයෙන් මේ ආවුනෙත් මං ඇත්ත වශයෙන් මං කැමති රංගනේටනේ. නමුත් මේවා කරනකොට මට දැන් සමහරක් වෙලාවට මේ අපේ පුතා මගේ දුවගේ පුතා පොඩි. එයා ඒගොල්ලෝගේ මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කොම තියෙනවා. එයා දක්ෂයි. මට කිව්වා සීයේ පප්පා මං කියලා දෙන්න මං උගන්නන්න ඉගෙන ගන්න කියලා දෙන්නේ මේ කෝඩ්ස් එකක්. ඉතින් ආවිලා කියලා දෙනවා. එයා මට කියන සී එෆ් ජී වගේම කියලා දෙන්නේ. ඒකින්ද මම පොඩක් ටික ටික ප්‍රැක්ටිස් කරනවා. කාලේ අම්මාගේ උකුලේ නැලවුණු කාලේ මට තාම සිහිවේ මා බාලකාලේ ඔය කියන්නේ සුගක්ම සංගීත සාහිත්‍යයේ නේද මගේ සින්දු කියන්නේ බැරි වෙන රටම දැනගන්න ඕනේ නෑනේ එතකොට අයියේ අපි කියමු අද දවසේ අපි මොනවද කරන්නේ අද දවසේ ඉතින් මේ අයියට තියෙන වැඩ මොනවද අද නිවාඩු දවසක් නේද අයියේ ඔව් අද නිවාඩු දවසක් අද මට මෙන්න මෙහෙම දෙයක් මම එකයි මේ ටිකේ ලෑස්ති වෙන්නේ මම මොකද්ද මගේ ලොකු ආසාවක් තිබුණා මම හිතන්නේ මිනිසුන්ව සතුටු කරන එක තමයි ලෝකේ තියෙන ලොකුම පින නැත්නම් ලොකු වැදගත්ම දේ මිනිස්සු සතුටු කරන එක මට හිතුණා දෙන්නවා කියලා නාට්‍ය දන්සලා ඒ කියන්නේ මිනිස්සු සතුටු වෙන සන්තුෂ්තියට හිතලගෙන මම මොරටු එකක් තනියම කරන්න ඉන්න වෙලාවේ එක්තරා මේ අදහස් දැනගෙන එක්තරා නාලිකාවකින් කිව්වා ටෙනි හරි හොඳ වැඩක් මේක අපි සම්පූර්ණ සායක දෙනවා මාසෙක එක ගානේ ලංකාවේ පෙන්වමු කියලා. ඒක දැන් ආරම්භ කරගෙන යනවා. ඔයා විශ්වාස කරන්න ඉන්ටර්නෙට් එකේ බැලුවොත් පෙනෙයි. පුදුමාකාර සෙනඟක්. එතකොට බලන්න එතන මේ එක පක්ෂික ගතියක් අර පක්ෂෙනෙම හැමෝම එනවා මට ආදිට හැමෝම විනෝද වෙන සන්තෝෂයෙන් එනවා. ඒකට මට දෙන මෙච්චර සෙනඟක් එනවනම් මේ කලාවේ තියෙන මේ දේ වටිනාකම නිසා මම එක පැත්තකට ගියොත් ඒ කඩේ තරහ වෙන්නේ නැහැ. ඒක ඒකින් ඇත්ත වශයෙන්ම අපේ දේශපාලඥයොත් ඒක තේරුම් අරගෙන ඇති නිසා මට කවදාවත් කිසි කෙනෙක් බල කරලා නැහැ. එන්න කියලා. නමුත් මම හැමෝටම ආදරෙන් කැමතින් ඒක නිසා ඒ සතුට කිරීමට මම දැන් ඒක කරගෙන යනවා. ඒක දැන් ටික ටික තව තව ලස්සන කරගෙන යනවා. ඒක මම කරනවා අර සිවම්මා ධනපාල කියන වේදිකා නාට්‍ය. ඒක 1911 චාර්ල්ස් ඩයස් ෂූරින් විසින් කරපු නාට්‍යයක්. ඒ කාලේ වාර්තාගත විදිහට දුපු නාට්‍යයක්. දැන් මම මාංශ වෙන්නේ මේක ජනතාව අතරට ගෙනියන්න කියලා මේ සිවම්මා ධනපාල. විනෝදේ ඔක්කොම දැන් අද උගා දෙනා ෂාරුක් ඛාන්ලා සල්මන් ඛාන්ලා සියලු දෙනාව දන්න දුටු ගැමුණු දන්නේ. නෑ අපි ඉතින් ඊට පුරාජෙන්නේ. පස්සේ දුටු ගැමුණු රජුරෝ මේකේ එලාර ඉන්නවා. සාලි අශෝකමාලා ප්‍රේම වෘත්තාන්ත කියන පොඩි දෙයක් තියෙනවා. ඔක්කොම ගෙන ලස්සන කතන්දරයක් තියෙනවා. දැන් ඒක ගෙනියන්න තමයි මම මේ ටිකේ උත්සාහ කරගෙන ඉන්නේ. සිවම්මා ධනපාල කියන නාට්‍ය අපිට බලන්න යන බ්‍රෙක්ෆාස්ට් ඩිනර් අපිට ලක්කිලි අවස්ථාවක් හම්බුණා. අපි ගියා බලන්න. ඔබ තාම බලලා නැත්තම් අපි හිතුවා චුට්ටක් ඒ අත්දැකීම ඔබත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මගේ චරිතමයි ධනපාල කියන චරිතය. ධනපාල වංශවත් පවුලක යමක්කම තියෙන හොඳ පවුලක එකෙනෙක්. හැබැයි ඌ මේ මෝඩ නෙමෙයි අහිංසක. ඕන කෙනෙකුට ලනු දීලා ලනු කවන්න පුළුවන්. ඕන කෙනෙකුට විශ්වාස කරනවා. ඉතින් අන්න ඒ වගේ චරිතයක්. ඊට පස්සේ එයා විවාහ ගිවිසගෙන ඉන්නවා කෙනෙක්ව ගුණපාලි කියලා තරුණියක විවාහ වෙන ඒත් වංශවත් පවුලකින්. නමුත් මේ අතර සිවම්මා කියන රූපත් ස්ත්‍රී ඔයා වගේ මේ එලාරගේ ප්‍රාන්තයේ ඉන්න හොඳ මේ දක්ෂ මේ නාට්‍යාංගනාවක්. ඇය පිරිමින්ම එක මොහොතකින් දපනේ දා ගන්නවා. ඒ වගේ හැකියාවක් තියෙන ස්ත්‍රියක්. එතකොට එයා
ට රැවට නැති කෙනෙක් නෑ. මේ හදිසියේ මම සිවම් මව දැකලා ධනපාල සිවම් මව දැකලා එයා කෙරේ හිතක් ඇති වෙනවා. ඇති වෙලා ඒකට ඒක ලබා ගන්න දරන උත්සාහයේ වෙනෙම් ධනපාලෝ ගොනාට අඳලා වෙන අය ප්‍රයෝජන ගන්නවා. අරගෙන අපි අතර පොඩි මේ පොඩි බෙහෙදයක් ඇති කරනවා. ඉතින් ඒකෙදි තමන් විඳින දුක්ඛන්දරව ඉතාමත් අහසින් ඉදිරිපත් කරනවා. හැබැයි එතන පෙන්නවා වැරදි වැඩ කරන අයට ඉස්සර නාට්‍යවල තිබුණ ක්‍රමයක් මේ වගේ මිනිසුන්ව මුලා කරලා කරලා සල්ලි දීපල කොමර පාර්ක බස්සන ඒ වගේ අයට අන්තිමට විශාල දඬුවමක් වෙනවා කියන එක ඒක හරි ලස්සනට ඇස්වලට කඳුළු නංවන කතාවක් සහාසියත් එක්ක. මේ කතාව අහන් හිටියාම බලන්නම හිතනවා නේද? අන්න ඒක නිසාම තමයි අපි ගිහිල්ලා බැලුවේ. සුට්ටක් බලන්න මේ රූපරාමු දිහා. මම නිකන් අහන්නේ. පියාගේ පදිංචිය කොහෙද? ඇයි ඔයා එහෙම අහන්නේ? අම්බලංගොඩද? නෑ එයාගේ හැසිරීමේ ප්‍රවාහය. ඒ? එයාගේ පොඩි කාලේ ඉඳන් පුරුද්ද? ආ පොඩි කාලේ එයා පොඩි කාලේ ඔයා ලොකුද? ඔබ දැකලා හාලා දිනවා නේද අර අර ලස්සන ගෑනි සිවම්මා 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 ඔවර කොණ්ඩේ මල් ගහලා අර රූප සිවම්මා අගතපති ස්ත්‍රිය අනේ එලාරගේ ප්‍රාන්තනේ ස්ත්‍රිය ඉතින් ඉතින් බගෙන ආසාවෙන් ඉන්නේ ආ විශ්වාස කරන්න විශ්වාස කරන්න කීපේ ඔහට ආලය කරනවා ආලය කරනවා කීපේ මම්මගේ පාදකේ ප්‍රයෝග කරුගේ කියුඹහට රැවටිලා යුවාට එහෙම කළේ මම ආයෙම කරන්නේ නැහැ කුඹරුනි විශ්වාස කරන්න අනේ කුමරුනි මා විශ්වාස කරන්න ඩොක් මට ආදරේ කරනවා කීපිය ඊට වැඩිය හොඳයි කුමරුනි ඔබගේ ওই තාත්තේ මාගේ ගෙලමිරි කළා මාව මරා දමන්න බෙල්ල මිරි කළා මරන්න වෙලා යනවා ඊට වඩාසි කඩියෙන් කපන එක තෝ මම ලස්සනයි නේද ඩ්‍රාම එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න අපිත් ගිහිල්ලා බලුවා ගොඩාක් එන්ජොයි කරා අයියත් එක්ක කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා අද දවසේ අයියා කියන්නේ ප්‍රවීණ කලා ශිල්පියෙක් මට මගේ දවස අද හරිම සතුටින් ගත කරන්න පුළුවන් වෙයි කියලා මම දන්නවා මොකද මට දැනගන්න ඕනේ මේ අයියගේ කලා ජීවිතේ එදා ඉඳන් අද වෙනකන් මොන වගේ දේවල් දුනේ මොන වගේ අත්දැකීම් තියෙන මට කතා කරනවා නේද ඔව් එහෙනම් ගොඩාක් හේතු එක්ක සිද්ධින් එකම වෙන්නන්න පුළුවන් පොඩක් දැන් කාර්යාල ගාමේ එතන මම ඔයාලට ලිපි සමග පෙන්නන්න පුළුවන්. එහෙනම් මේ තමයි අයියගේ කාර්යාල කාමරේ. දැන් ලස්සන ඉන්ටර්වයුවක් තියෙනවා. ඔයි මගේ මම ආසම ගන්න ප්‍රියතම නළුවා. දන්නව ඇති. අනිවාර්යයෙන්ම විජේ කුමාරතුංග මට ගොඩාක් අත දීපු කෙනෙක්. ඒකම ළඟ ඉන්නේ මගේ දුව. ආ දැන් තව ටිකකින් දුව වෙන්න නම් දෙකට මේ වඩා වෙන්නේ ගිහිල්ලා බලමු. තාමත් මේ සයිස් ටිකල අපි තව ටිකකින් ගිහිල්ලා බලමු. අය අපි කතා කරමු අයගේ ආරම්භය ගැන අවුරුදු 35 ඊටසරි වෙන්න පුළුවන් නේද? වැඩි වෙන්න පුළුවන් වැඩි කියන්නේ මම නේද? වැඩි කියන්නේ අඩු කරලා කියන්නේ කලා ජීවිතය ගැන මොකද එතකොට දැනගන්නවා වයස කීයද කියලා. නෑ මම ඒ ප්‍රශ්නේ අහන්න මේක තාමත් සතු වෙනවා. ඒ කියන්නේ රංගන කුසලතාවි කියන තමයි වැදගත් වෙන්නේ සහ පැවැත්ම. සාද හුඟා දෙනා මනින්නේ වයසෙන්නේ. අයියෝ මෙයා මෙච්චර වයස දැන් මට සමහරක් වෙලාවට මේ ගෑනු ළමයි මාත් එක්ක රඟපානකොට ඇත්තටම සමහර අය කියනවා අයියෝ කොල්ලෙක් හොයාගන්න නැද්ද මේ මිනිහයත් මේ අංකල්ලාත් එක්ක කරලා ඉන්නේ. ආ එයාගේ නෙමෙයි 3-4 දෙනෙක් ඉන්නවා. මට කොල්ලෙක් දෙන්න මාත් එන්න දෙකක් දෙන්න. හරි. එතකොට ඒ කාලේ හුඟා දෙනා දන්නේ ඒ කාලේ මට ලිවීමේ හැකියාව දුන්නා. ඒ නම්බර එකයි කියන චිත්‍රපටියේ කතාව දෙබස් තිර රචනය ඔක්කොම මම තමයි ලිව්වේ. එතකොට ඒකම රංගපාන හරි ආසයි. ඉතින් ඒක chance එකක් දෙන්නේ නැහැ නේ. ඊට පස්සේ දිනේෂ් එක ගියා රාජ් රණසිංහ කියන මහත්මයා ළඟට. මට ඒක ඉන්නේ ගොත චරිතය. මට ඒක පොඩ්ඩක් කරලා පෙන්නපන් කියලා. ගොත චරිතය බලන්න. මොකද කතාව කියන්නේ මේමයි. බන්දු ඉවි මමයි ඉන්නවා දැන් මේ විදිහට. අපි හිතමුකෝ බන්දුත් මම කියන එක මගේ පෙම්වතියට ඉතින් මානිල් වාරගම සමන්තිලන් රෝල් තමයි මේ කවුද බන්දුගේ පෙම්වතියට ඉතින් මම ගොත ඉතින් මම කියනවා මේ අනේ හචන් හත කෙල්ලෙක්ව හෙත්තලා දීපංකො තොට කෙල්ලෙක්ව සෙට් කරන බුරු තොට සින්දුවක්වත් කියා ගන්න පුළුවන්ද ඉතින් හරි හම් කියලා බෙන්නන්න හරි උඹ කියපන් හරි උඹ හිමුසික් දීපන් එදිරිව සර පොඩි බෝල් මුඩු වගේ කරා ලා 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 ලා
කියනකොට තෝ ඒ කිව්වද? හරි හට හෙලාවට හචනේ ආවෙ නෑනේ. හරි උඹ ඊළඟට නෝසිත් දීපන් හෙල්ල කඩලා ගියත් එනවා. හාවෙනෑබං පචනේ. හරි හේ පාර හෙල්ල කඩලා ගියත් කියන හිබන් නෝසිත් අනි පාර ලලලල්ලල්ලල්ල හන්න හුදෝ අර හාට හලා හන්දයාාවේ හිනෝගේ හීති කෙරේ හාහා හි තෝය මංගහපු මුසික්ක කරත් ඔය සිින්දෝතිවේ. හරි හොඹට හස්නයක් නෑනේ හට ආපියක මං කිව්වා හතාවේ හිවරයින කියල තොට සිින්දු කියන්න බෑ බූරුව කියලා කියලා මංගිති හොමුතුකින් බෙලෙක්ක ඇතින එකට ගල් කැටය කරම් බෙලිකර තටකට බොම දුකින් ඉන්න ඉන්නකොට අරු තනීම හිදෝ කියනවා. අම්බිලි මාමේ උඹ මොකද කරන්නේ? කට හේනත් මම බෙලෙක්කට තට්ටු කරනවා. මම බෙලෙක්කට තට්ටු කරගෙන ඉන්න පුළුවන් වල මේ වලවලා කියන්නේ බාරද? මම හොඳ වැදගත් හවුලක කොල්ලෙක් වලවලා කියන්නේ බා. තොට නෙමෙයි බූරෝ මේ සින්දුව. අන්න ඒ වගේ කෑන්න කළා පෙන්නවා. ඉතින් ඒක ඒක කාරුවත් ගන්න අනිවාර්ය මේ ෆිල්ම් එක ගියව ගන්න. ගත්තේ. ඉතින් ඒක අද මට හරි සංසය නම්බර් එකයි ෆිල්ම් එක බලනකොට ගාමිණී ෆෝන්ස් එක මත. මම දෙමෝදර පාලම කියන එකේ කතා තේමා මගේ එතු දිනේෂුමයි කතා වුණා. කතා වෙලා ආවට පස්සේ මට කිව්වා කවුද? දිනේෂ් තේනේ උඹ තමයි මේ වලිකුරේ කියන චරිතය නම් ඔබ කරපන් කියලා මට කිව්වා. පස්සේ මම කලේ යමදවන් කතා මේවට උදව් කරනවනේ. මචං වෙන කාවාරි ගැනීම මට ඒකට බෑ කියලා. ඇයි? ඒ අන්නේ ප්‍රශ්න ඇයි? එතකොට මම අහලා තිබුණා ගාමිණී ෆොන්සේක මට ඉතාමත් දක්ෂ හැම පැත්තෙම ප්‍රවීණේ මේ ආරෂෝ කතා ඔයගොල්ලෝ තමයි මේක ඇහුවේ මේක කියන්න වටිනා කතා. ඔන්න දර්ශනතලයේ දැවිලා ඒකේ තියෙන චන්දියා කියන චිත්‍රපටයේ දෙවන කොටස ඇටියට. ගාමිණී චන්දියා හිරේ නිදහස් වෙලා එනවා. නිදහස් වෙනකොට මම හිරේ යන කාලේ හිටපු පොඩි එකෙක් මම දැන් පොඩක් ගාමිණී මේ මහත්මයාගේ සහය අරගෙන බොරු සෙවල චන්දියෙක් වෙනවා. එහෙමයි දැන් මම ඉන්නේ. ඒක ගාමිණී එනවා දැක්කම මන් දැක්කලා මිසින් කරනවා. මං කියනවා අඩෝ චුට්ටේ යනවා. ඇඳගෙන එන ඇඳුම් ගලපියව. දාපම පාවට දාලා පිළිගන්නවා කියලා එහෙම එකක් තියෙන්නේ. දැන් අඩෝ කියලා තමයි පටන් ගන්න. මං අඩෝ කියලා කියනකොටම ඒ ගාමිණී මහත්මයා දිනේෂ් එක්කම යමලාගෙන හිටියා. ඉඳලා චොට්ටේ ගන්න නිසා දිනේෂ් පොඩක් නාගෙන කියලා මට මෙහෙම බදල් මේ පොඩක් ඉස්සරහට එයිලා අයිසියා ඩෝ කියන එක මේ ඇගේ මෙහෙම ඩෝ කියලා යම් කළ එකයි දෙවනි බාර දැන් තුන්වෙනි පදයක් මගේ හිත කියලා තුන්වෙනි බාරේ කිව්වොත් මම යනවා කියලා හැමෝම මගේ හිතේ තියෙන්නේ. ඇයි මං වැරදි ආකල්පෙන් ඉන්නේ? මම තුන්වෙනි පාර කෙරුවා. කරපු ගමන් හරි ඇද්දිනේස් ටේක් ටේක් අපිට හරි කිව්වා. ඒක ගත්තා ඊට පස්සේ අපි දෙන්න මට වලිකුරේ කියලා කියන්නේ කියලා අපි පුදුමාකාර විදිහට අපි යාළු වුණා ආදරෙනවා කියලා වැඩක් නැහැ. විජේ කුමාරතුංග මාධ්‍යගේ යාළුවට ජීවන් කුමාරතුංග මාධ්‍යගේ යාළුවට ඉතින් ඔය ඔක්කොම නල්ලන්න ඔක්කොම දෙක ඇකන ඉස්සර මගේ වීරයෝ තමයි ඔය කවුද ඩීආර් නානායකාර ඇන්තනී ෂිපේරා කියන පරණම කට් ඒ ඔක්කොමත් එක මගේ වරදට දනම් චිත්‍රපටි ඔක්කොමත් එක රඟපෑ මේ භාග්‍ය මට ලැබුණා. ඊටත් වඩා පුදුම මම වඩාගෙන තිබු මගේ දුවටත් වඩා බාල දිනේෂ්ගේ දුව ශේෂාදිත් එක්කත් මම රඟපෑවා. ඒත් අපි දුක මොකද්ද තාත්තේ අර වඩාගෙන දු ශේෂාදිට ලව් කරන ලැජ්ජ නැද්ද තාත්තේ? මම නෑ පුතේ මේව තමයි චිත්තපති රඟපෑම කියන්නේ මේකයි. එහෙමනම් අමිතාබ් බච්චන්ලා මේ කවුද රජනිකාන්ත්ලා කොච්චර රංගනේ කියන මොනින් කිව්වේ එක දෙයක්. ඒ රංගන කුසලතාවය වෙනම දෙයක්. අපි දෙනම් බ්‍රේක්. අපි කතා කරන්න ඕනේ මේ අපේ පිටිපස්සේ දිලිසි දිලිසි තියෙන සම්මාන ගැන. ඔය එකක්වත් මේ ඔය කලා මොකද විනිශ්චය මණ්ඩල වලින් දක්ෂ රංගන ශිල්පියන් ලැබුණ එක කියලා එහෙම එකක්වත් මෙතන නැහැ. මෙතන ඔක්කොම තියෙන ජනප්‍රියතාවයට ලැබිච්ච ඒවා. ඒක තමයි වැදගත්. විනිශ්චය මණ්ඩලයේ ඇගීමට වැඩිය වැදගත් මේ ජනතාවගේ ඇගීම. ඒක ඒ ගැනම ඇත්තටම ආසයි. මොකද සෑම මෙතෙක්
සිනමා උලෙලවල් කීයකටම යන්නේ නැද්ද? අඩු ගානේ මට අගේ කිරීමේ කුසලතා සාධකයක්වත් ලැබිලා නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ බැලුවොත් මම රංගපාපු චිත්‍රපටි කොච්චර ආදායම් ලැබලාද මේ ලංකාවේ සමීක්ෂණයක් කළ බැලුවොත් ජනප්‍රිය පැත්තෙන් මට කොච්චර ඡන්ද සංඛ්‍යාවක් ලැබෙයිද? ඕනම පොඩි කෙනෙක්ගේ නාගි කෙනෙක්ගේ ගිලවුවොත් තනියයි ගැන බලපු ෆිල්ම්ස් කියයි. ඒකින්ද මට ආසයි. මොකද මිනිස්සු හැමපාරම උලෙලවල ඉවල යනකොට අයියෝ ටෙන්ෂන් කරේට කිසි දෙයක් නිකුත් නැහැනි කියලා හැම උලෙලකදීම මං ගැන කතා වෙනවා. වැරදිලා හරි මට කවුරු හරි සම්මානයක් දුන්නොත් ඊට පස්සේ කතා කරන්නේ නැහැ. ඒක ඉතින් කවුරු හරි සම්මාන දෙන්න මේ වෙලාවේ හරි හිතනවා මට නම් කියනවත් එපා. දෙන්නපා. ඒක දුන්නොත් මේ ටෙනිසන්ට දැන් හම්බුණා සම්මානයක් දැන් ඇති ඕනේ. ඊට වඩා කතා බහට ලක් වෙවි අපි මේ. ඒක නිසා ඒ ගැන කිසිම සැලීමක් නැහැ. අපේ තියෙන එක්තරා විනිශ්චය මණ්ඩල වල ඇති කියන්නේ ඒගොල්ලෝ කැමති කරුණු කාරණා තියෙන නම් විතරයි ඒ චිත්‍රපටි සම්මානනීය වෙන්නේ. ඊගෙන කතා නම් මුතුනේ අපිට ඒවා අදාළ නැහැ. අපිට ඒවා වැඩක් නැහැ. අපිට ජනතා සම්මානේ තියෙනවා. හරියට වෙන මොනවද ඕනේ? මේ ඔක්කොම මේ ජනප්‍රියත්වයට ජනතාවගෙන් ලැබෙන සම්මාන ඒක තමයි වැදගත්. වැදින්නේ. අයියේ මේ අයි මේ චූටි චූටි සෝෆා එකක් තියාගෙන ඉන්න මෙතන හිටපු ගමන් නිදා ගන්නවද? එහෙම සමහර ක්‍රම ස්ක්‍රිප්ට් එකක් එහෙම ලියන ගමන් පොඩ්ඩක් පොඩ්ඩක් මේ නිදිමත කවුරුද ඇහෙතිලා කල්පනා කරනවා. ඒ වගේම ඉතින් සමහර කරාට එනකොට මාව හම්බෙන්න කීප දෙනෙක් එනවනේ. ඒක මෙතෙන් මේ කුටියට ආම අර පැත්තට කරදරේකුත් නැහැ. මෙතන ඉඳලා තමයි සාකච්ඡා පවත්වන්නේ. බ්‍රෙක්ෆාස්ට් ඉන්නේ ප්‍රෝග්‍රෑම් එකකට තමයි ඔයගලන් එකතු වෙලා ඉන්නේ. අද අපේ ආටිස්ට් ටෙන්සන් කුරේ අයියා අද දවසේ අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔයගලන් දණන් හිටපු නැති ගොඩාක් දේවල් අද දවසේ කියවුණා. තව ඉස්සරහට කතා කරන්නත් ගොඩාක් දේවල් තියෙනවා. මම හිතන්නේ බ්‍රෙක්ෆාස්ට් ඉන්නේ එක ප්‍රෝග්‍රෑම් එකක් මදි අයියත් එක්ක කරන්න. 3-4 සීසන් දාගෙන අපි එපිසෝඩ් වශයෙන් මේ ප්‍රෝග්‍රෑම් එක කරා නම් තමයි හරියන්නේ. එහෙනම් මේ කතා කරන්නේ ඉස්සෙල්ලා මටත් හරියට තිබහයි මොනවාරි කාලා බිල එක තොඳ නැද්ද? යම් පොඩ්ඩක් මම නම් කියන්නේ හොඳ නැහැ. මෙලහකට අපේ බිරිඳ මෙලහකට බන්නේ නැති මෙයා කියවගෙන උයන්න දියා මේ වෙලාවට කියනවා මම ඇත්තෙන්ම කියනවා නම් අර උදේ වගේ හිටපු ගමන් දෙදට දුම් අල්ලන වෙලාවක ඒත් මෙයා අල්ලනවා දැක්කොත් මට හිතුණොත් මම එච්චර තමයි වැඩ කර කියලා කියලා තියෙන්නේ. කිසිම දෙයක් ඒ අතින් දැන කොටිම කියනවා මගේ නියපොතු පවා කපන්නේ මගේ බිරිඳ. ආඩවනේ ඒක මේකයි මම එකක් දන්නවා. මම ආසහනදි මම කරන නිර්මාණ කටයුත්තක් ඔලුව ගියාම මම අනවශ්‍ය බර ඔලුවට ගන්න කැමති නෑ. මගේ මල්සිරි තමයි මේ බිරිඳ තමයි සියලුම දේවල් කරන ගෙවල් වල අඩුපාඩු සියලුම වැඩ කරන්නේ එයා. ඉතින් මේ ඒක නිසා ඒක මට ලොකු ධෛර්යයක් ශක්තියක්. මට ඕන ගිය දැන මගේ වැඩේ හරියට කරන්න. ඉතින් මම ඔලුවට බර ගන්න ඕනේ නැන්නේ අර බඩු වල ගාන කියද මේක කියද අර මේ මාකට් යන අර මේ ඕනේ. එහෙම යන්නේ බොහොම හොඳයි. ඒක නම වරදක් කියනව නෙමෙයි. ඒ මගේ හැටි. අයියා පාන් වල ගාන මම දන්නෙත් නෑ. අයියා දන්නෙත් නෑ පාන් එකක් කියෙවි කියලා. මම කිසිම දෙයක ගාන දන්නෙත් නැහැ. ඒක හොඳයිද? හොඳනේ නේද? මොකද අපිට හිතන්න දෙයක් නෑ. අනේ අරක ගාන වැඩි වෙලා රුපියල් කින් වැඩි දෙකින් අපි දන්නේ නෑ. මොකද දන්නේ නැහැ. කණේක විතරයි දන්නේ දුන්නම කනවා. ඉතින් අරවාගෙන මොකද මම ඒක හිතන්න ඕනේ නැහැ. හැමෝටම එන ප්‍රශ්න හැමෝටම එනවා. ඒතර අපි බනින්න ඕනේ නැහැ. අනේ වැඩි වෙලා මෙන්න වෛරයක් ඇති වෙන්නේ. අත්‍යම අය කියන්නේ අයියා නම් හරිම ලකි. මේ වගේ වයිෆ් කෙනෙක් නම් ජීවිතේ හම්බෙන්නේ. වෙන කෙනෙක් වුණා නම් කපන්නේ නැහැ මට ෂුවර්. මේ පොදු. මේ පොදු කපන්නේ. කතර 30යි නේද අනින්න වගේ දෙයක් කරනවා. අයියේ කොහොමද මෙච්චර හොඳ වයිෆ් කෙනෙක් හොයාගත්තේ? කොහොමද මේ හමු වෙන මොලේ? අපේ තාත්තාගේ තාත්තා ඉංග්‍රීසි සාහිත්‍ය සම්බන්ධව මේ බොහොම උගත් මිනිසෙක්. ඉතින් එයා ළඟට ඉගෙන ගන්න එනවා කවුද මාසිරි අපේ ගෙවල් මේ ළඟ තියෙන්නේ. ඉතින් ඉගෙන ගන්න එනකොට මෙයා පුදුම ආයෙද මෙයාත් මේ
කවදරි සිස්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා. දැන් ඔයගොල්ලෝ ස්වභාව දැකම දෙන්නුනේ වැඩි කතා බාවක් නැහැ. හැබැයි වලකන්න සංග්‍රහ කරන්න ඕනේ එකට අපි නත්තල් වෙනකොට විශ්වාස කරන්න. මෙයා සැප්තැම්බර් මාසේ වෙනකොට ඔක්කොම නෑදෑයන්ට යාළුවන්ට දෙන්න තෑගි බෝක අරන් ඉවරයි. මම දන්නෙත් නෑ අරගෙන ඊට පස්සේ තමයි අරන් ඔක්කොටම එයා දෙනවා. ඒක අපේ පවුල ලොකුම දන්නවා. ඒ වගේ සංග්‍රහයන් කරන හැම දෙයකම මේ වගේ මගේ සහෝදර සහෝදරියොත් ඒ වගේ. මගේ නංගි කෙනෙක් කියන නංගි ඒ බැඳලා ඒගොල්ලන්ගේ පවුලේ කට්ටියත් මගේ දුවලත් ඉතින් ඒ සතුට මට තියෙනවා. එතකොට ඒ කතා එතකොට එහෙම නිසා මෙහාට ඉගෙන ගන්න එනවනේ. මේ හරි ආයින්සකයි. ඉතින් මම නිකන් ඉන්න මම හිතපු නැහැ. හිතපු නැතුව තමයි මේ අදහසයි. මෙයා බොහොම නිශ්චල කෙනෙක්. මට නිකන් මේ වගේ නිශ්චල මෙහෙම කෙනෙක් මං වගේ දඟලන්නේ එහෙම එකෙකුට මෙහෙම නිකන් හැංගීමක් ආවා. ඒකත් ගෙවල් ඒ විදිහටම පිළිවට අහලා ඒගොල්ලන් දෙමාපියන්ත් කතා කරලා පොඩ්ඩක් දෙමාපියන්ගේ පැත්තෙන් පොඩි මේගොල්ලෝ විරුද්ධද දුන්නේ. මම ඉතින් නළුවනේ රඟපාන යනවා. අර මේ බොහොම අන මෝට එහෙම සෙල්ලම් දානවා වැඩ වැඩ මේ වගේ අහිංසක කෙනෙකුට. මෙයාගේ යාළුත් අහලා තියෙනවා අනේ මාසිරි බය නැද්දානේ අරට ඒ වගේ. නමුත් ඒක තමයි ලැබෙන එක. ඉතින් ඒක මම හිතනවා මගේ ජීවිතේ අර වෙනස් වීමේ අවස්ථාව ඔයාගෙන කියන්නේ. ඉතින් මේ ජීවිතය අර වෙනස් වීමේ අවස්ථාව ඒක නිසා ලැබුණා. දැන් එයාට අනිත් එක මෙයාට එයා ඉන්නකොටම කියන්න ඕන මෙයාට මගේ සියලුම වැඩ මෙයා අකවුන්ස් පැත්තෙන් බොහොම ඉහළට ඉගෙන ගත්ත කෙනෙක්. එතකොට මගේ සියලුම දේවල් මම විවාහ දාන සියලුම වැඩ ගැටළු accounts වැඩ සියල්ල කරන්නේ සියලුම මැනේජර් ඔක්කොම කරන් ගියා. Thank you අක්කි හරිම රසයි කට්ලට්. හොඳයි. අපි තේබණ ගමන් කතා කරමු. ඔව් කතා කරමු. මේ අපිට දන්න නැහැ මෙච්චර තේ ගොඩක් අපි ප්‍රූව් කරනා නැමේ අපි දෙන්නට අයියේ. මේ ඔක්කොම අංජනම්. ආයි. මොකද හිතන්න එපා මට ඔයාගෙන් පොඩි දෙයක් අහන්න දෙනවා. ඇත්තෙන්ම මම කැමති ඔයා කසාද මදින්. ලැජ්ජ වෙන්න එපා කියන්න මොකද්ද? ඔයාට ජොබ් එකක් නැහනේ අනේ. ඉතින් අපේ ඩැඩි කීයටවත් ඔයාට කැමති වෙන්නේ නැහැ ජොබ් එකක් නැති හින්දා. මේ මං කියන්නද? ඔයා ජොබ් එකක් හොයාගන්න මුලින්ම. ඒ දිනේ මේ හදිසි කොම ජොබ් එකක් හොයන්නේ. කාටද මගේ සුදුසුකම් කියන්නේ? හරි. ඔයාව ඉතින් අනේ ගොඩක් කට්ටිය දන්නවනේ. දැන් මේ දන්න අයට අපි ඔයාගේ සුදුසුකම් ටික කියමු. එතකොට ඒක ජොබ් එකක් දෙයි. එනම කියන්නද? රඟපානවා, සින්දු කියනවා, බොරු කියනවා, කේලම් කියනවා, ගිනි ගෙඩි දෙනවා, පවුල් කොටවනවා, කඩේ යනවා, ඡන්ද ඉල්ලනවා, පක්ෂමාරු කරනවා. ඒකනේ හැමෝම කරනවනේ. එහෙනම් වෙන එකද කියන්නේ නෝ? ඔව්. කසාද මදිනවා, ගෑනියෝ පිටරට අරිනවා, සල්ලි ගෙන්න ගන්නවා, ඒ සල්ලි වලින් පිස්සු කෙලිනවා. හොඳයිද? අපේ ඩැඩි ඔයා වගේ කෙනෙක් වමයි හැවුවේ. එහෙනම් හරි. අපි මොකද්ද මේ කියන්නේ? වෙන මේ අයිටම් එක අයියා කරලා මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙනවා. අන්න ඒක නිසා තමයි අපි ඕගලන්ට එක කරලා පෙන්නුවේ. හොඳයි. එහෙනම් අපි දුවලේ ගෙදරත් යන්න තියෙනවනේ. මම ටක් ගාලා ලෑස්ති වෙලා යන්නද? හරි. දිගටම ඉන්නේ බ්‍රෙක්ෆාස්ට් රීනර් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. මෙන්න අයියා ලස්සන්ට ලෑස්ති වෙලා ඇවිල්ලා දුවලගේ ගෙදර යන්න. ඔව්. අපි දැන් දුවලා ගෙදර යනවා. ගිල කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. දුවගේ බබත් ඉන්නවා. බබා ලෑස්තිලා ඉන්නවා. සිය පප්පට උගන්වන්න ගිටා ගන්න හැදුවේ. හරි. හරි. දුවලා ගෙදර යනවා. දුවලා යනවා. දුවලා ගෙදර අපි දුවලා යනවා. මතකද අපි පොඩි පික්චර් එකක් දැක්කා අයියාගේ ඔෆිස් කාමරේදී. පොඩි බබෙක් හිටියේ. මේ පොඩි බබා ලොකු වෙලා නේද කි? ඔව්. ඒ අවුරුදු ගානකට කලින් පොඩි බබා. අයියත් අයියා, ටෙනි අයියගේ දුවත් අක්කි. තමයි. මම ආඩු වෙන්න. එතකොට මේ
අන්දර මම එන්න ඕන කියලා දැන් මේ පොඩි අය දෙන්න දැන් මට නිවාඩුවක් තිබිච්ච ගම මෙහෙට තමයි එන්නේ. ඉතින් අර මේ දැන් දුවත් අසාද මෙන්ලා මෙහාට ආවට පස්සේ ඉතින් එයාට දැන් කාර්ය බහුලනේ ළමයි දෙනෙක් ඉතින් ඒගොල්ලෝ එනවට වඩා මට නිවාඩු ලැබිච්ච ලයි මෙහෙ තමයි මේ ළමයි දෙන්නත් තමයි දැන් මගේ හොඳ යාළුවෝ දෙන්න. දැන් සිය පප්ප කෙනෙක්නේ. ඔව්. අයියෝ ගලන් සිය පප්පට සීපා කියන්නේ. පොඩි කාලේ කොහරි යනකොට තාත්තට කිස්සකක් දීලා යනවනේ. ලොකු වෙනකොට ලොකු වෙනකොට ලොකු වෙනකොට පුටු උඩ නැගලා ඊට පස්සේ තවත් ලොකු වෙනකොටත් ඒක හැමම කරානේ. ඔව් මට ඒක හොඳටම මතක මොකද දැන් මම පවුලේ එකම දරුවා. අම්මයි මමයි තාත්තයි ඇත්තටම යාළුවෝ වගේ හිටියේ. මගේ හැම දෙයක්ම මම තාත්තට තමයි ෂෙයා කරගන්නේ. ඒ තරම් මේ ආදරයෙන් තමයි අපි පවුලක් ඉඳගෙන හිටියේ. මට මතකයි දැන් මම විවාහ වෙනවා මගේ මහත්තයාගේ ගෙදරට ඇවිල්ලා තමයි ඒ කාලයක් මම ගත කෙරුවේ. දැන් තාත්තා මේ කිස් එක අහපු නිසා කියන්නේ කොච්චරද කියනවා නම් දවසක් මම වොෂ්රූම් එකේ හිටියේ මේ ගෙදර. තාත්තා දැන් මම විවාහ වෙලා මම දැන් සුමානයක් දෙකකට පස්සේ මම මෙහෙට ආවේ. කොහමරි තාත්තා ගමනක් යනකොට හැමදාම මෙතන හෝල් කරලා වාහනේ නවත්තනවා. නවත්තලා ඇවිල්ලා මගේ මදර් ඉන් ලෝ කිව්වා මෙහෙම දුව වොෂ්රූම් එකේ කියලා. කොහමරි මට මතකයි මම අත දුන්නා. අත දීලා කිස් එක දීලා තමයි තාත්තා ගිහින්. වොෂ්රූම් එකේ ඉන්න මම අත දුන්නා කිස් එකක් දෙන්න. අනේ. ඒ අත්දැකීම මෙහෙම කියනවා මේ අදපත් එහෙමයි මගේ දුවයි පුතත් එක්ක ඒ ආදරෙන් ඒ අපි ඒක තමයි මම කියන්නේ අර අපි ජීවිතය කියන වාසනාව කියන එක මේකනේ කොච්චර මුදල් මොනවද තිබුණත් එහෙම තියෙනවා නමුත් මේ සතුට ගැන මම බොහොම සතුටුයි යන්නේ දැන් මේ අක්කිව හම්බ වෙනකොට අයියා ඩිසයිඩ් කරලා තිබුණ නෑනේ මේ ලංකාවෙ ඉන්න ජනප්‍රිය තරුවකගේ දුවත් එක්ක විවාහ වෙන්න අයියව අයියේ පොඩි කාලේ ඉඳන් දන්නවා. එතකොට ගොඩාක් ආදරය කරන කෙනෙක් වෙන්න ඇති. දැනගත්තම දැන් මේ අයියා ආදරය කරන්නේ අයියගේ බිරිඳ වෙන්නේ මේ ටෙනි අයියගේ දුව කියලා කොහොමද හිතුනේ? ඒක මම හිතන්නේ ඊට කලින් ඉඳලා කොහොමරි දැනගෙන හිටියා. අවුරුදු 8කට 10කට උඩදී නෑ කමකුත් තියෙන හින්දා මම හිතන්නේ ඒ සම්බන්ධය ඊට කලින් ඉඳලා දැනගෙන හිටියේ. නමුත් ඒකත් එක්ක එනකොට මේ දේවල් එනකොට අදිතාලම යහපත් විදිහට අපේ ගෙවල් දෙකෙන්ම වැටිලා තිබුණා. මේක ඒක ආඩම්බරයක් වගේම සමුතු අධ්‍යක්ෂකෙකුට වුණා. හරි අයියට හිටි එක දුවයි දැන් ඉන්න දුවගේ පුතුකෙ දෙන්න. කොහොමද මේකලන්ට ගෙවන කාලේ මේ සිනමාව මේ ජීවිතේ මේ බිසි ෂෙඩියුල්ස් මේවන් අයින් වෙලා ගෙදර කාලය? ඇත්තම මම ඉතාම ප්‍රියකරන දේ තමයි දැන් මට හිටිය එක දුවයි ඒ දුවට ආදරෙන් හිටියා. ඉතින් තාමත් එහෙම ආදරේ දෙනවා. නමුත් දැන් ඒ පොඩි කාලේ දැන් ගිහිල්ලානේ. ඔව්. ඉතින් මට හැමතිස්සෙම එයාව මතක් කරන මේ දුවව දැක්කම. මෙයාව දැක්කම. දැන් මට හැඟීම මම හැමතැනම දුවයි පුතයි කියලා කියන්නේ. ඒ කියන්නේ මට එහෙම හැඟීමක් තියෙනවා. ඉතින් මේගොල්ලොත් ඉතින් හරි විනෝද දැන් ගෙදර අපේ ගෙදර ලොකු ඇඳක් තියෙන්නේ. ඉතින් ආම මේගොල්ලෝ මම මගේ ඇඟ උඩත් ඇවිදිනවා. එදලා රෝල් වෙලා අරයා මට ෆේෂල් දානවා. ඉතින් ගෙදර දින ඕඩිගොල්ලන් පවුඩර් ඔක්කොම ඉවරයි. මේ දීගෙන ඉන්න ඔක්කොම මැටි ගන්නවා. ඔව්. ඔව්. රෑ නිදා ගන්න එකට නිදා ගන්න දාද ටිකක් ගෙදරනවා මේගොල්ලෝ ඕන ඉදිරියට පෙරලා හරහටත් එනවනේ. අනේ ටිකක් ගෙදරනකොට මම බිම මේගොල්ලෝ යන්නේ. ඒ වගේ හරිම හොඳයි. ඉතින් ඒ විතරක් නෙවෙයි මගේ දැන් මම අර ඉස්සරහට ගෙවුවාගේ මම ගායකෙක් නෙවෙයි නමුත් සින්දු ප්‍රිය කරනවා කියන්න ආසයි. ඉතින් ගිටාර් එකේ මට හරිම ආසයි. ඉතින් බැලිනා මෙයා දැන් මෙයා තමයි කියන්නේ සීපාට මම උගන්වලා දෙන්නම්. සීපාට උගන්වනවා නේද? ඔව් ඔව්. සීපාට දැන් දැන් ටික දවසක් තිස්සේ උගන්වනවානේ. කොහොමද දැන් ඔයාගේ සීපාගේ ඉගෙනීමේ කටයුතු මේ දවස්වල ගිටාර් ක්ලාස් එකේ? කියන දේ නේ අල නුගත්. දැන් හරි මම සී කෝඩ් එක අල්ලන්නේ ඉතින් හරිද ඔහොම එහෙම කරමු. දැන් අපි අපි ඉස්සරහම පොඩක් සී පාට ඔවා කියලා දෙන විදිහ පෙන්නන්නකෝ මේ කරන හැටි. උද ගිටාර කොටක් ගේනමුද? කොහොම
කියලා දෙන කෝර්ස් එක. ඔන්න අපි බලමු සීපා කොහොමද ඉගෙන ගන්න කියලා ගීට ඇප්ලයි කරන්න. සීපා. මේ සී එක අල්ලද්දී සී එක හොඳට අල්ලන්න. මෙන්න මේ වගේ සද්ද එන්න. ඔයා නිකන් අල්ලන්න මෙන්න මේ වගේ. එහෙම අල්ලන්න. ෆුල් කොමනේ ෆුල් කොමඩි. එහෙම අල්ලලා හරියන්නේ නැහැ. ඒත් එක්කම සී එකෙන්ම හැම එකකුත් ගහලා හරියන්නේ නැහැ. F එකෙන් ගහන්න ඕනේ, ඒකෙන් ගහන්න ඕනේ, ඕන එකකින් ගහන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඇත්තටම මේ අය දැන් මේ තරම් දුර ආපු ගමන ගැන මේ අවුරුදු 25ක් විතර ගොඩක් එක්ස්පීරියන්සස් තියෙනවා මේ ගමන ගැන. අද වෙනකොට අය හැදලා බලද්දි මොනවාගේ දේවල් හිතෙන්නේ? ඇත්ත වශයෙන්ම සිදු සියල්ල ගැන මමට සතුටුයි, සන්තෝෂයි. ඒ සියලු දේක්ම අත්දැකීම් වුණා. ඒවා මගේ ඉදිරි ගමනටත් ලොකු සේවයක් වෙයි. අයගේ ඉස්සරහට එන්න තියෙන වැඩ මොනවාද අයියේ? මේ ස්ටේජ් ඩ්‍රාමාස් වලට අමතරව ෆිල්ම්ස් මොනවා හරි? ඔව්, චිත්‍රපටි කීපයක් එන්න තියෙනවා. දිනේෂ් ප්‍රසාද් අධ්‍යක්ෂකව චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. රහයි ජීවිතය කියලා එකක් තියෙනවා. ඇද්දලා නෝ දැම්ම කොඩිය කියලා තමයි එකක් තියෙනවා. මට පිටපලත් වල ගියාම බොහෝ දෙනා අහනවා අර චිත්‍රපටියක් කවද්ද එන්නේ? මං කියන්නේ මේ ඔක්කොම ඇවිල්ලා පෙන්න නෑ නෑ DVD එකේ කවද්ද කියලා අහනවා. ඉතින් ඒකෙන් මට තියෙන උගා දෙනා DVD චිත්‍රපටි බලන්න ආසයි. ඉතින් මම අර නාට්‍ය තුලින් කරන්නේ මිනිස්සු සන්තෝෂ කරන්න පිටපලත් වල ගිහිල්ලා ඒ වගේ මට හිතුණා ඉඳලා හිටලා DVD එක රඟපෑවොත් ඒක ඈත පළාත් වල හැම ගේකටම යනවා. ඒකත් හොඳ සතුට ලබන දෙයක්. ඒක නිසා මම තෝරලා දෙලා මට යමක් කරන්න පුළුවන් හොඳ ඒවාවත් කරන්න කියලා මම තියෙන එකල එක දෙකක් කරා. ඒක තමයි අලුත්ම ආරංචි චිත්‍රපටි වලට අමතක. අයියේ අද දවසේ මම අයියට හිටියා. උදේම මම ආවා. මට දුම් ඇල්ලුවා. මාව දුම් ගහලා එලවන්න හැදුවා. ඒත් බැරි වුණා. පස්සෙන් ආවා. දුවලගේ ගෙදරට ආවා. කොහොමද අයියා අයියගේ දවස මාත් එක්ක? කොහොමද අපේ ප්‍රෝග්‍රෑම් එක? ඉතාම හොඳයි. ඉතාම සන්තෝෂයි. මම ඉතාම මේකෙදි අංජනාට ස්තුතිවන්ත වෙනවා. මම මේ දුවත් එක්කත් මේ දැන් කිව්වේ ඒකයි. මේ වගේ වැඩසටහන් වලින් සූදානමක් ඇතුව අපි මේක කියමු මේ කారణ මෙහෙම කියන්නේ නැතුව තමන්ගේ හෘදයාංගම ඒ වෙලාවට ප්‍රශ්න අහලා උත්තර දෙන එක තමයි ඉතාම ස්වභාවික වෙන්නේ. ඉතින් ඒක ඒකෙදි අපි පටිගත කිරීමේදී යම් අනවශ්‍ය තියෙනවා නම් ඒක සංස්කරණය කරන දා ඕන වැඩක්. නමුත් කෙසේ වෙතත් මේ ක්‍රමය ඉතාම සාර්ථක ක්‍රමයක්. අන්‍යෝන්‍ය අවබෝධයක් ගැන සමානව ප්‍රශ්න අහනකොට සමහර අය මම දැකලා තියෙනවා ප්‍රශ්න අහන දෙනවා යහන පුද්ගලයාගේ තරහ කියලා මොකක්ද ඉතිහාසෙ මුකුත් දන්නේ නැහැ. සමහරට එහෙම උත්තර දෙනවා එහෙම එකේ රඟපෑවද කියලා අහන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ අනුව මම අංජනාට මේ දෙරණ වැඩසටහන මේ කරන කාර්ය මණ්ඩලයට මම බේවින් ස්තුතිවන්ත වෙනවා. මට මම වැඩිම වැඩසටහන වලට නොගියත් මට දැන් සන්තෝෂයි මේක ඉඳලා තිබු හොඳයි කියලා. ඉතින් මගේ මේ පොඩි කතාවක ඉන්නම් වුණා මේක දාසක්. හරිම සතුටුයි අයියගේ අයියගෙන් ඒ වගේ වචන ටිකක් අහන්න හම්බ වෙච්ච එකට. අද මගේ දවස හරිම ලස්සනයි. ගොඩාක් මම හැමෝත් එක්කම මම හැම සුසුමානෙම මම ආටිස්ට් කෙනෙක්ගේ ගෙදර යනවා. ඒත් අද දවස හරිම විශේෂයි. මොකද මම පොඩි කාලේ ඉඳන් මම අයියලගේ මූවි එකක් එනවනම් අනිවාර්යයෙන්ම තාත්තා මාව එක්කන් යනවා. තෙනි අයියා ඉන්නවනම් ඒ මූවි එක බලන්න. අයියා ඉස්සර කිව්වනේ අයියට ඒ කාලේ වීරයෝ හිටියා ඒගොල්ලන්ට එක්ක රඟපාන්න හම්බුණා කියලා. ඒ වගේ මගේ පුංචි කාලේ වීරයෙක් එක්ක මට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න හම්බුණා.
ඒක මට හරිම ලොකු ආඩම්බරයක්. Thank you very much අයියා. අයියා ගොඩාක් බිසි, අපි ගොඩාක් කලින් අයියාගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න හිටියේ. ඒත් වෙලාව නැති නිසා අපිට අද දවසේ හරි කරන්න වෙලාව දුන්නට ඒ වගේම අක්කි thank you අපිට රස රස දේවල් හදලා දුන්න අසනීප තත්ත්වයේ හිටියත්. අක්කි අයියා thank you. හැමෝම මට අක්කලා අයියලා හරිම ෂෝ. ඔය දෙන්නට thank you. Next week හරියටම බ්‍රහස්පති හවස 6ට මම එනවා තවත් ඔයගොල්ලන් ගොඩක් කාදර කරන ආටිස් කෙනෙක් එක්ක බ්‍රෙක්ෆාස්ට් ටික නාරගෙන. Bye. Decanto soñá y con tu bella y paro sin sueño vero vivirida vero sures tu visión celestial porque me tautina tarique mi utiquita simba roma doma no carrita velo que toca recome con son darling dale camaña mata carreco de cara de cara porquita nana mana lulu y chiquita ekame zindal bole carmeña mata que me está corro como yo a ti de canto soña con tu bella y para sin sueño pero erivirida verbo sure tu yon celestia porque me está un pilatari mi utiquita simba. Jayan jaya mo viva. Om Stuti.